ඔගේ දවසල බ්‍රතාානය ඇතිවෙච්ච සංක්‍රමික විරෝධී අරගලයන් පිළිබඳව සාකච්ා කරන්න කිය නැතම් ප්‍රචන්ඩ ක්‍රයා පිබඳ සාකච්ා කරන කියල කීපද මිල්ලිම් කල තිබ ඉට ඇතරම මේ පහුග දවසල වෙච්ච දේවල්ල හැටියට මේකට වෙලාවක් ඔයාගරනකට කමාරුණ ඔන්න දැන් අපි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි මාසේ 29 වෙනිදා සෞත්පෝට් කියන නගරයේදී එක්තරා පුද්ගලයෙක් විසින් මඟතන නැටුම් පන්තියකට කඩාවෙදිලා පුංචි ළමයි තුන් දෙනෙක් ඝාතනය කරලා තව පිරිසකට තුවාල සිදු කරලා තිබුණා. දැන් මේ ප්‍රහාරය සිදු කරේ ඉස්ලාමීය සංක්‍රමණිකයෙක් කියන කටකතාවක් පැතිරෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මුලින්ම ඉස්ලාම් භක්තිකයන්ගේ ඔය පල්ලි වලට ඒ වගේ තැන් වලට ප්‍රහාරයන් එල්ල වෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ මේක යන්න පටන් ගත්තා ඉස්සරහට සංක්‍රමණික විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් විදිහට. දැන් මේ ප්‍රහාරය එල්ල කරපු කෙනා අවුරුදු 18ට අඩු කෙනෙක්. ඒ නිසා අධිකරණ නියෝගයකින් තොරව එයාගේ නම එළියට දෙන්න බෑ මාධ්‍යවලට. ඒතර මාධ්‍ය නීතියට බය හින්දා එහෙම එයාගේ නම එළියට දුන්නේ නැහැ මුලදී. නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර කටකතාව බොහොම වේගෙන් පැතිරුණා. අන්තිමට මම හිතන්නේ ජූලි 31 වෙනිදා තමයි අධිකරණයේ විසින් එයාගේ නම හෙළිදරව් කළේ. ඔහු අවුරුදු 17ක් වයස, අප්‍රිකානු සම්භවයක්, රුවන්ඩා සම්භවයක් තියෙන කෙනෙක්. ඒ වගේම ක්‍රිස්තියානි භක්තික පවුලක කෙනෙක්. එතකොට එයාගේ මේ යම්කිසි සමහරට මානසික අර්බුදයක් වෙන්න පුළුවන්, වෙනත් යම්කිසි කාරණයක් වෙන්න පුළුවන්. කොමාරි අධිකරණය මේ පවති තත්වයේ විශේෂත්වය සලකලා බලලා එයාගේ නම හෙළිදරව් කරන්න අවසර දීලා තිබුණා. දැන් එතකොට ඒ වෙනකොටත් හැබැයි ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙලා ඉවරයි. කොහොමරි ඉස්ලාම් විරෝධී අරගලයක් විදිහට නැත්නම් ඉස්ලාම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා විදිහට පටන් ගත්තු එක ඊට පස්සේ පොදුවේ සංක්‍රමණික විරෝධී ගැටුමක් බවට පත් වුණා. අපි දකිනවා සමහර වෙලාවට කළු ජාතිකයන්ට බට කරලා සුද්ධ පහර දෙනවා. එතකොට සුද්ධ ගිහිල්ලා කඩසාප්පු කඩනවා. ඒ වගේ දේවල් අපි දුටුවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ නම් ওই වගේ කලබල ඇති වුණාම සාමාන්‍යයෙන් කළු මිනිස්සු තමයි ගිහිල්ලා කඩසාප්පු කොල්ල කන්නේ. අනම්මනම් එහෙම කියලා ඉතින් පොඩි අර කළු ජාතිකයෝ මෙහෙමයි මේ කියලා අදහසක් තියෙනවනේ. දැන් එංගලන්තේ ඒක කරන්නේ සුද්ධ. ඉතින් ඒකත් හොඳයි. ඒක හරි ලස්සන දෙයක්. කොහොම හරි මේ සම්පූර්ණ කතාව තුළ තියෙනවා අපි මීට කලිනුත් සාකච්ඡා කරපු ප්‍රශ්නයක්. සංක්‍රමණික ප්‍රශ්නය කියන්නේ ඇත්ත ප්‍රශ්නයක්. සංක්‍රමණික ප්‍රශ්නේ එක එක්කෙනා ගන්න විදි වෙනස්. නමුත් සංක්‍රමණික ප්‍රශ්නය කියන්නේ ඇත්ත ප්‍රශ්නයක්. එතකොට දැන් එක අදහසක් තියෙනවා ග්‍රේට් රිප්ලේස්මන්ට් තියරි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ යුරෝපය ඉස්ලාමීකරණය වෙනවායි කියලා. ඉතින් ඒක ගණිතමය වශයෙන් පෙන්වන්න පුළුවන් ඒක වෙන්නේ නැහැ කියලා. නමුත් ලංකාවේ මිනිසුන්ට ගණන් තේරෙන්නේ නැහැ. ලංකාවේ සැලකිය යුතු පිටසක් ඕ ලෙවල්වත් ගණන් පාස් නැහැනේ. ඉතින් ඒ හින්දා ඒවට මම යන්නේ නැහැ. නමුත් සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙකුට උනත් තේරෙනවා යුරෝපේ මිනිස්සු ඔය වගේ දිගින් දිගටම සංක්‍රමණ සිද්ධ වෙනකොට ඒවට විරුද්ධව කටයුතු කරනවායි කියන එක. ඒක ප්‍රචණ්ඩ විදිහට සිද්ධ වුණේ එංගලන්තයේදී විතරක් වෙන්න පුළුවන්. අනාගතයේදී වෙන තැන්වලත් ඒ වගේ දේවල් වෙන්න බැරි කමක් නැහැ. නමුත් ප්‍රචණ්ඩ නොවන විදිහට, ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඔය රටවල් ගණනාවක ජාතිකවාදී ව්‍යාපාරවල නැගීමක් අපි දකිනවා. ඒකට එක හේතුවක් වෙන්නේ මේ සංක්‍රමණිකයන්ගේ ගැටලුව. දැන් සංක්‍රමණිකයන් හැමෝම ප්‍රශ්නක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. يعني නිත්‍යානුකූලව ගිහිල්ලා ඒ රටවල් වලට රස්සාවල් කරන්න යන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඇත්තටම ඒ රටේවල් වල ආර්ථිකයට ලොකු දායකත්වයක් දක්වනවා. මොකද සාමාන්‍යයෙන් සංක්‍රමණිකයෝ විදිහට ගිහිල්ලා රස්සාවල් කරන අය වෘත්තිකයෝ ඉන්නවා. නැත්තම් වෙනත් වෙනත් රැකියා, ඒ කියන්නේ ඔය වෛද්‍යවරු වගේ අයගේ ඉඳලා ඊළඟට සූපවේදියෝ වෙන්න පුළුවන්, වෙනත් වෙනත් කර්මාන්තවල නිරත වෙන අය වෙන්න පුළුවන් ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බදු ගෙවන වැඩිපුර ඇතරම මහන්සි වෙලා වැඩ කරනවා. ඒගොල්ලන්ගෙන් ඒ රටවල් වල ආර්ථිකයට ලොකු දායකත්වයක් තියෙනවා. හැබැයි අනිත් පැත්තට මේ අනවසරයෙන් එන සංක්‍රමණිකයන් හින්දා වෙන වෙන ගැටලු නිර්මාණය වෙනවා. සහ ඔය විශේෂයෙන්ම සමහර ප්‍රජාවන් ඉස්ලාම් භක්තිකයෝ වගේ සමහරු ගිහිල්ලා සමහර තැන්වල විශාල වශයෙන් ඒක රාශි වෙලා ඊට පස්සේ ඒ පැතිවල නිකන් ඒගොල්ලන්ට ඕන විදිහට, ඒගොල්ලන්ට ශාරියා නීතිය තියෙන්න ඕන අනම්මනම් ඒ විදිහට වහා මේ නිකන් තමන්ගේ මේ ගල් යුගයේ අදහස් යුරෝපයේ ලිබරල් සමාජය තුළ ජනගත කරන්න උත්සාහ කරනවා. මේ ඒවා තමයි මේ ගැටලු වලට මේ ප්‍රශ්න වලට හේතු. එතකොට අපි බ්‍රිතාන්‍ය ඡන්දෙ තියෙන දවස්වල අපි සාකච්ඡා කරා මේ සංක්‍රමණික ප්‍රශ්නය කියන්නේ ඇත්ත ප්‍රශ්නයක්. මේක මේ අන්තජාතිවාදීන් කියන විදිහ ප්‍රශ්නයක් නොවුණත් මේක ඇත්ත ප්‍රශ්නයක්. එතකොට මේක निराකරණය කරන්න නම් ආණ්ඩුවක් හරි හමං වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ලේබර් පක්ෂයට පේන විදිහට එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඒතකොට බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය මේක හරියට විසඳුවේ නැත්නම් අනාගතයේදී ඒගොල්ලන්ට ලොකුම කරදරයක් බවට පත් වෙන්නේ රිෆෝම් UK පක්ෂය.
අපිව ගැන මට කලින් කතා කරලා තියෙන නිසා මම ඒකෙන් සම්පූර්ණ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ওই රිෆෝම් UK පක්ෂය ගැන කරපු වීඩියෝ එකක් මම මේ වීඩියෝ එකේ අන්තිමට ස්ක්‍රීන් එකේ වැටෙන්න සලස්වන්නම්. ඔයගොල්ලන්ට ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් අපි ඒ කියපු විස්තරය. ඉතින් ඒක හින්දා දැන් ඊට පස්සේ ඇති වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා, ඒව මර්ධනය කරන ආණ්ඩුව කියනවා මේ ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධනය කරනවා කියලා. නමුත් ඒ මූල සාධක විසඳන්නේ නැතුව ওই ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධනය කරපු ඵලියට ওই ප්‍රශ්නේ උතනින් ඉවර වෙන්නේ නැහැ. යුරෝපීය අනික් රටවල් වල ඒව නොවෙන්නේ නැහැ. ඉතින් අර ආපහු කියන්න ඕනේ යුරෝපීය මුස්ලිම් වෙනවා අනම්මනම් කියන ඒ බයිලා. ඒව ගණිතමය වශයෙන් පෙන්වන්නත් පුළුවන්. මම ඒකට වෙලාව ගත කරන්නේ. අනික් කාරණේ තමයි ඒවා මේ ඇත්ත වශයෙන්ම ඒව වෙනකන් ඒ මිනිස්සු බලාගෙන ඉන්නේ නැහැ. ඒක යුරෝපීය පුරාම අපි දැන් දකිනවා. ඒක කෙනෙක්ට හොඳ විදිහට ගන්න පුළුවන්, කෙනෙක්ට නරක විදිහට ගන්න පුළුවන්. නමුත් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක නවත්තන්න අමාරුයි.